අපරාධ නුගසවන්නේ අපි කලින් කතා කරා ලස්සන සාරි විලාසිතා කීපයක් ගැන. ඒ වගේම ඊට පස්සේ අපි කතා කරා සිහින් සිබ්‍රක් පවත්වා ගැනීම කොයිතරම් වැදගත්ද කියලා. ඉතින් අපි කියනවා සිහින් සිබ්‍රයකට ලස්සන සාරි විලාසිතාවක් ඇඳගත්තම හරිම අපූරුයි කියලා. ඒ වගේම තමයි මේ සාරි විලාසිතාවට ගැළපෙන ලස්සන සෙරප්පු දෙකක් අපිට හදාගන්න පුළුවන් නම් ඒක කොයිතරම් අපූරුද. එහෙමනම් මේ සූදානම් වෙන්නේ ඔබටම කියලා ලස්සන සෙරප්පු යුගලක් හදාගන්නේ කොයි විදිහටද කියලා අඩුම අඩු මුදලකට ඔබට කියලා දෙන්න. දැන් දන්නවා කවුද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කියලා. දේශශක්ති දේශමානේ මේනු කොටගම. අයබෝන් මේනු. අයබෝන්. ඔව් මේනු අද ලස්සන සෙරප්පු දෙකක් මම දැක්ක ගමන් කිව්වා හරිම ලස්සනයි කියලා. අපි ඒ සෙරප්පු දෙක පෙන්වලා ඉමු මේනු. එතකොට අද මේ හීල් වගේ හීල් එක තියෙන සෙරප්පු තමයි කරන්න යන්නේ. එතකොට මම ගෙනල්ලා තියෙනවා සෙරප්පු කීප් දෙකක්. එතකොට අපි බලමු ඉස්සෙල්ලා මේවෙන් එකක් කරගන්න. අනික් දවසේ ආය දවසක අපි ඊළඟ එක කරගන්න විදිහ බලමු. එතකොට මේකේ හීල් එක විදි දෙකටයි දාලා තියෙන්නේ. එකක් තමයි මේ කළු පාටින් මේක හයි හීල් එකක් විදිහට දාලා තිනවා. එතකොට මේක ටිකක් සමහර අය අඳින්න කැමති නැහැ. ඒ වුණාට සමහර අය ගොඩක් කැමති. ඉතින් ඊළඟ එක මම කරලා තියෙන්නේ ෆ්ලැට් හීල් එකක්. මේක ගොඩක් හීල් එක ගොඩක් ෆ්ලැට් විදිහට තියෙන්නේ. හීල් එකක් තමයි. ඉතින් මේක ගොඩක් අය කැමති මේ හීල් එකට. අපි බලමු මේ සෙරප්පු ජෝඩුව හදාගන්නේ කොහොමද කියලා. උස කෙනෙකුට උනත් මේනු ඒ වගේ දෙකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් නේද? ටිකක් උස කෙනෙකුට උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ හීල් එක ලොකුමත් නැහැ. අනිත් එක තමයි මේක අර දවසම දාගෙන ඉන්න එකෙන් කිසිම අපහසුයක් දැනෙන්නේ නැහැ. මොකද හීල් එක ෆ්ලැට් හින්දා. එතකොට අපි මුලින්ම මේ ලාස්ට් එක තෝරගන්න ඕනේ. එතකොට ඒ ලාස්ට් එකේ තියෙනවා මේ ෆ්ලැට් එකයි හීල් එකයි කියලා. ඉතින් මේකත් ඔයගොල්ලන්ට ටිකක් ප්‍රශ්නයක් වෙලාවට අහනවා කොහොමද ඒක අඳුරගන්නේ කියලා. මේ ෆ්ලැට් ලාස්ට් එකක් මේ දෙක බලපුවම අඳුරගන්න පුළුවන්. මේකේ මේ උඩට ඉස්සිලා තියෙනවා කකුල හයි හීල් ලාස්ට් එකේ. මේකේ ෆ්ලැට්ව තියෙනවා. මේ දෙක මෙහෙම බලපුවම එකක් ඉස්සිලා තියෙනවා අනික ඉස්සිලා නැහැ ෆ්ලැට්ව තියෙන්නේ. ඉතින් දැන් හයි හීල් එකක් හදනවා නම් අපි හයි හීල් ලාස්ට් එක කියන්නේ මේක තමයි පාවිච්චි කරන්න ඕනේ. එතකොට මම කරන සයිස් එකට හයි හීල් ලාස්ට් එක ගෙනල්ලා තියෙනවා. අපි ඊළඟට ඉන්සෝල් ෂීට් පාවිච්චි කරන්න ඕනේ. පැඩින් එක මේ තමයි ෂීට් එක. ඊළඟට හයි හීල් ෂීට් කියන එකට මේ පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ ෂීට් එක. මේක නිකන් මලක් වගේ තියෙනවා. මේක කඩේ ගන්න තියෙනවා ෂීට් විදිහට. අපිට ඉතින් මේක එක ගන්නට එන්න කපලා ගන්න පුළුවන්. ඊළඟට නෝමල් ෂීට් එකත් කඩේ ගන්න තියෙනවා. ටිකක් දිලිසෙන ෂීට් වර්ගයක්. ඒක ඇත්තටම මේ දැන් මට කියන්නේ දැන් මේ වගේ ෂීට් එකක් එහෙම දිලිසෙන ෂීට් එකක් දැම්මයි කියලා මේක ලිස්සනවා කියලා බය වෙන්න ඕනේ නැහැ. දෙපාරක් විතර අඩිය තියලා ඒ කියන්නේ යනකොට මේක ඇත්තටම රෆ් වෙලා හරියනවා. ඒ කියන්නේ අර ටිකක් හිතනකොට මැදෙනවා කියලා. මැදෙනවා. ඒක මේ ලිස්සනවාම කියලා එහෙම එකක් නැහැ. මේකත් පාවිච්චි කරන්න පුළුවන්. මේක මිලෙන් අඩුයි. එතකොට මේ වගේ ෂීට් එකක් ගන්නවා නම් ඒ කියන්නේ මේ වගේ මෙතන ඩිසයින් තියෙන මේ වගේ ෂීට් එකක් ගන්නවා නම් මිලෙන් වැඩි. කොහොමත් බය වෙන්න දෙයක් නැහැ. මේ ව්‍යාපාරයේ ලාභයි. මේ බය නැතුව කියනවා මේක ව්‍යාපාරයක් විදිහට කරනවා නම් සැබවින්ම හොඳට ලාභ ලබන්න පුළුවන් ව්‍යාපාරයක් කියලා. ඔව්. එතකොට මම මේකෙදි රෙක්සින් වර්ග දෙකක් පාවිච්චි කරලා තියෙනවා. දැන් මේ ලොකු ඉලුමක් තියෙනවා මේ ඩිසයින් තියෙන රෙක්සින් වලට. එතකොට මේකට ගැළපෙන්න මම නිල් පාටයි ලා නිල් පාටයි මේ ඩිසයින් එකයි පාවිච්චි කරලා තියෙන්නේ. මුලින්ම මම බ්ලොක් එක හදාගන්න විදිහ ඔයගොල්ලන් දන්නවා. මේකේ මාස්කින් ටේප් එක සම්පූර්ණයෙන් අලවලා ඒක වටේට කපාගෙන ආපහු ගලවලා අරගෙන මේ වගේ බ්ලොක් එකක් කපා ගන්නවා. බෝඩ් එකෙන් තම කපගෙන. ඊට පස්සේ ඒක තියලා අපි ඉන්සෝල් ෂීට් දෙක කපා ගන්න ඕනේ. ෂීට් දෙකක් මේ වගේ කපා ගන්න ඕනේ. මෙම ඉන්සෝල් ෂීට් දෙක කපා ගත්තා. ඊළඟට අපි අඩිය කොටසත් කපා ගන්න ඕනේ. ඊළඟට අපිට ඕනේ හීල් එක දැන් ෆ්ලැට් එක තමයි මම හදන්න හදන්නේ. මේ හීල් එක අර රෙක්සින් එකෙන් කවර් කර ගන්න ඕනේ. එතකොට මේක හරියට කවර් කරගන්න මේ විදිහට සම්පූර්ණයෙන් කවර් කරගන්න. එතකොට මේක ලස්සනයි. අඩියට එහෙම එකක් ආපුවම කවර් කරලා ගහපුවම ලස්සනයි. මේ හීල් එක එන්නේත් කවර් කරලා ගහන්න. ඊට පස්සේ අපිට පුළුවන් අපි දැන් කපාගත්ත අඩියට ඒ හීල් එක අලවනවා. ඒ හීල් එක අලවලා අපි මෙතන යකඩ පතුරක් තියාගෙන මෙන්න මේකට ඇන තුනකින් මේක සවි කරගන්න ඕනේ. මේක නම් විශේෂයි. ඇන තුනකින් කියපුවාම
මෙතන දැන් පේන්නේ නැතුව මැදට ඇණයක් ගහලා තිනවා ආයේ මේ පැත්තට දෙකක් ගහලා තිනවා එතකොට මේ හීල් එක මොනම විදිහකටවත් ගැලවෙන්නේ නැහැ ඒ කියන්නේ ඇන තුනේ ශක්තිමත් ඇන තුනකින් මේක සම්බන්ධ කරගන්න ඕන සමහර වෙලාවට අපි මේ කඩෙන් මිලදී ගන්න අසරපොල ඔය හීල් එක නොදැනීම ගැලවිලා යන අවස්ථා සමහර එහෙම වෙන්නේ නැති වෙන්න ඇත්තටම ඒක ඉතින් අවංකව කරන්න ඇන ගහලාද නැද්ද කියලා ගන්න කස්ටමර්ට කවදාවත් හොයන්න බෑ තමන් අවංකව කරපුවාම හරි ඊළඟට අපි ඉන්සර්ෂන් එක මේ වගේ රෙක්සින් එකට අලව ගන්නවා අලවගෙන මේක හරියටම සෙන්ටිමීටර් භාගයක් තියලා වටේ කපා ගන්න ඕනේ. එහෙනම් අපි අතුලට අලව ගන්නවා. ඔව් අතුලට අලව ගන්න සෙන්ටිමීටර් භාගයක් තියලා වටේ සම්පූර්ණයෙන් කපා ගන්න. කපාගෙන අපි දැන් පටි අඳිනේවත් මං කලින් කිව්වා මේවා නම් දැන් හුරු දේවල් මේ වගේ පටි ඇඳලා අපිට පුළුවන් මේක මැදට නමලා අලව ගන්න. මේ ගම් ගන්නකොට අපි සාමාන්‍යයෙන් සපත්තු අලවන ගම් විතරක් පාවිච්චි කරන්න ඕනේ වගේම විනාඩි 20ක් විතර ගම් වේලනකන් ඉඳලා තමයි අලවන්නේ. එහෙම අලවගත් එහෙම හදාගත්ත පටි තමයි මේ තියෙන්නේ. දැන් මෙහෙම මම පටි හදාගෙන තියෙන්නේ. මේක මහන්න අවශ්‍ය නැහැ. ඇත්තටම සපත්තු අලවන ගම් එකම පාවිච්චි කරනවා නම් මේවා වතුරේ දාගෙන ගියත් වතුරේ දාලා තිබ්බත් ගැලවෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ අපි අර කපාගත්ත ඒ ෂීට් එක වටේට මේ වගේ නමලා අලව ගන්නවා. අලව ගන්නවා. අලවගෙන අලව ගන්නකොට අපි අලවල ඉවරලා රබර් මිටි අරගෙන අපි දන්නවා මේ රබර් මිටි මම ඔයිට ඉස්සලා ආයුධ වලට මේක හඳුන්ලා දුන්නා මේක වටේට තලා ගන්නවා. තලාගෙන අපි මේ පටි වලට අපි සයිඩ් කටර්ස් කියලා මේ සමනේ කටර්ස් හරි කතුරුකින් හරි මේවා තමන්ට අවශ්‍ය තැන් වලට මේව කරගන්න. එතකොට තමන්ට අවශ්‍ය තැන් නෙමෙයි ලාස්ට් එක තියලා අවශ්‍ය තැන් තමයි ගන්න. එතකොට මේකේ මෙහෙම මේ හරියට මාපට ඇඟිල්ල මාක් කරගන්නේ මෙහෙම තියලා. ඔව්. එහෙම නැතුව මට ඕන තැනට එහෙම නෙමෙයි. ඔව්. එතකොට මේ පටිය මෙතන පටියේ එන්න ඕනේ නැත්තේ අපේ කකුලේ මෙන්න මේ හරියට මෙහෙම හැඩේට. ඒක කෙලින් දාගත්තාම තමයි මේ සමහර අය කියන මේ ඇඟිල්ල දාන මේ වගේ පැටර්න් වල දාගෙන යනකොට සෙරප්පුව ගැලවෙනවා කියලා ගලවන්නේ ඒක හැඩේට ප්‍රමිතියට හැදුන්නේ නැති වුනහම. එතකොට අපිට පුළුවන් මේවා මේ විදිහට ඇතුල් කරගන්න. මේ පටි මෙතනින් දාලා මෙතනින් දාලා මේකත් මාපට ඇඟිල්ල එකත් මෙතනින් දාලා තිනවා. මෙහෙම දාලා අපි මේකට තියලා තමයි පටිය ඇදලා අලව ගන්න. ඔව් මේ විදිහට ඇදලා අලව ගන්නවා. මේකත් මේ අස්සෙන් දාලා මේ විදිහට හැඩ කරලා. ඒ කියන්නේ මේ ලාස්ට් එකේ හැඩේ ගන්න ඕනේ. ලාස්ට් එකේ තියෙන මේ රවුම් හැඩයක් නෙමෙයිනේ. එතකොට මේ කර්ව් වෙච්ච හැඩයකට මේක අලව ගන්නවා. අලවගෙන අපි ඊළඟට මේ හදාගත්ත කොටස අපිට පුළුවන් මේ මේ කොටසට තියලා නැවත වාරයක් මේකේ ගම් ගාලා අර කොටසෙත් ගම් ගාලා නැවතත් මේ දෙක තියලා එකට අලවගත්තාම අපිට පුළුවන් සාමාන්‍යයෙන් මේ වගේ ලස්සන සරෙප්පු ජෝඩුවක් හදාගන්න. හැබැයි මතක තියාගන්න මේ මෙතන පටිය හරියට කෙලින් නෙමෙයි තියෙන්නේ ඒක හැඩයට තියාගන්න ඕනේ. එහෙම නැත්තම් මේක දානකොට ගැලවෙනවා. ඔව් එහෙමනම් ඉතින් ඔන්න ලස්සනම ලස්සන සරප්පු යුගලක් හදාගන්නේ කොහොමද කියලා කිව්වම මොයේනු දැන් අපි අර කලින් ලස්සන කළුයි සුදුයි දෙකක් පෙන්වුවේ ඒකත් මේ ක්‍රමයටම නේද අපි හදාගන්නේ. ඔව් ඒ මේ ක්‍රමයේම තමයි අර විදිහට මෙතන හීල් එක කවර් කරන්නේ. නිකම්ම හීල් එක තියලා අර යකඩ පටිය තියලා ගහනවා. මේක ඉතින් ඊට වැඩි ලේසි ක්‍රමයක්. අනිවාර්යයෙන්ම ඊළඟ සතියේ මේක කරන විදිය බලමු. ඊළඟ සතියට ඊළඟ සතිය ඔන්න මේනු පුංචි බලාපොරොත්තුවකුත් දුන්නා. තව සතියකින් පස්සේ නැවතත් සිකුරාදා නුගසවෙනින් තවත් ලස්සන සරපු යුගලක් හදන හැටි ඔබට කියලා දෙනවා කියලා. එහෙමනම් අද පුංචිව ගැටලුවක් තියෙනවා නම් මේනුත් එක්ක දුරකථනින් කතා බහ කරන්නට පුළුවන්. 0713 573 712 0713 573 712 තමයි මේනුගේ දුරකථන අංකේ. එහෙමනම් මේනු ගොඩාක් ස්තුතියි අද දවසේ එකතුනාට. එහෙමනම් ඉතින් සිකුරාදා නුගසවෙනින් මේ විශේෂාංගෙන් අපි ඔබෙන් සමු ගන්නවා ඈන් සූදානමින් ඉන්නවා නැචුරි කතා බහත් එක්ක ඔබත් එක්ක එකතු වෙන්න. එහෙමනම් රැඳී සිටින්නේ ජාතික නාලිකාව සමගින්.